බොහෝ දෙනෙක් කිතන එකක් තමයි මේ නිවසක සැනසීම ලැබෙන්න ප්‍රධාන බලපෑම් සිද්ධ වෙන්නේ එහි තියෙන උළුහව වල දිහාව ජනෙල් වල දිහාව තියෙන උළුහව ප්‍රමාණය ජනෙල් ප්‍රමාණය ඒ ආදී කාරණා මත තමයි මේ ගෙදරක වාසනාව සහ සාර්ථකත්වය ලැබෙන්නේ කියලා විශ්වාසයක් තියෙනවා ඒ විශ්වාසයට මම අගෞරව කරන්නේ නැහැ මම ඒ වගේ විශ්වාස නොකරත් මං ඒ තියෙන විශ්වාසයට අගෞරව කරන්නේ නැහැ ඒක පහත් කරන්න ඒක අනාදිමත් කාලයක් තිස්සේ මිනිස්සු එහෙම වාස්තු විද්‍යාත්මකව නක්ෂත්‍රානුකූලව එහෙම මිනිස් සමාජයේ එවැනි විශ්වාසයන් විශේෂයෙන්ම ආසියාතික සමාජයේ එවැනි විශ්වාසයන් තියෙනවා ඒක මං හිතන්නේ ඒක නිසා කාටවත් අවඩක් වෙනවා කියලා හැබැයි ඒව නිසා අවඩක් කරගන්න ඉන්නවා මොකද එක එක්කෙනා කියන කියන විදියට දොරවල් මාරු කර කර ජනෙල් මාරු කර කර උළුහව පන්න පන්න අලුතින් හයි කර කර ඉඳ ගිහිල්ලා මුළු ජීවිතේම අවුල් කරගත්ත අය මම දන්නා ඉන්නවා මොකද ඔය වගේ දේවල් වල යන්න ගියාම ඔකේ ඉවරයක් නැහැ ඒකයි ප්‍රශ්නේ ඊළඟට තව මේකේ ඇතුලේ භූතයෝ ඉන්නවා ප්‍රේතයෝ ඉන්නවා තාත්තා මැරිලා ඉන්නවා සීයා මැරිලා නැවතිලා ඉන්නවා ආච්චි වැහිලා ඉන්නවා මේ විදියට මනස්කාත ඔළුවේ දාගත්තු අයත් මම දන්නවා අනෙක් තමන්ගේ අසාර්ථකත්වයට හේතු වෙච්ච තමන්ගේ පරිහානියට හේතු වෙච්ච තමන්ගේ භාවිතාවේ තියෙන කිසිම වැරද්දක් අඳුනගන්නේ නැතුව සම්පූර්ණයෙන්ම අරවැනි බලවේගවලට තමන්ගේ ගේ ඇතුලේ සතුට තීරණය කරන්න දීලා තමන්ගේ ගේ ඇතුලේ සාර්ථකත්වයේ අසාර්ථකත්වයේ තීරණය කරන්න දීලා දෙවියන්ට භූතයින්ට ප්‍රේතයින්ට ග්‍රහයින්ට මුළු ජීවිතේම අවුල් කරගන්න අයත් ඉන්නවා මාස ගානේ තොවිල් පවිල් කරන මිනිස්සුත් මම ලංකාවේ අපේ රටේ දැකලා තියෙනවා විවිධ ආකාරයේ යාග හෝම පුද පූජා පස්සේ දුව නැත්තු ඉන්නවා මම ඔබට කියන්නේ ඇත්තටම එවැනි ක්‍රියාකාරකම් වල අභිචාර විති වල කිසිම ශක්තියක් නැහැ ඒවයි සත්‍යයක් නැහැ ඒව පාටපල් බොරු එහෙම කියන්න මට අදහසක් නැහැ හැබැයි මම දන්නවා එකක් ඔය වගේ දේවල් වල වහල් වෙලා යන අය කවදාවත් තමන්ගේ ඇත්ත ප්‍රශ්නේ දකින්නේ ඒ හින්දා තොවිල් 10 15 කරලා ප්‍රශ්න විසඳ ගන්න මිනිස්සුන්ට බැරි වෙලා තියෙනවා සැනසීම උදා කර ගන්න බැරි වෙලා තියෙනවා මාසේ ගානේ දේවාල පල්ලි කෝවිල් ගානේ ගියත් ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙලා තියෙනවා එයි ඔබගේ ගෙදර සැබෑ සතුට උදා කර ගන්න. ඔබගේ ගෘහය උතුම් නිවහනක් බවට පත් කර ගන්න. ඔබ නිවෙන සැනසෙන තනක් බවට පත් කර ගන්න ඕන නම් ඔබේ ජීවිතය ගත කරන විදිය, ඔබ හිතන විදිය, ඔබ කල්පනා කරන විදිය, ඔබ දේවල් දිහා බලන විදිය වෙනස් කර ගන්න ඕන. එවැනි වෙනස් කර ගැනීමකින් තොරව අංක මත ඉලක්කම් මත මේ දේවල් සම්පූර්ණයෙන්ම ඒවයින් වෙනවාය කියන විශ්වාසය නම් ඉන්ට එපා කියන එක බෞද්ධ භික්ෂුවක් ලෙස මට ඔබට සිහි කරන්න පුළුවන්. මොකද බාහිර සාධක වල බලපෑම යම් ප්‍රමාණයකට අපේ ජීවිතවල තිබුණට අපේ ජීවිතවල ඇත්තටම සැපෑම බලපෑම තිබෙන්නේ අපේ ආධ්‍යාත්මය ඇතුලේ අපේ මනසින් අපි කටයුතු කරන විදිය අනුව අපේ මනසේ තියෙන සිතුවිලි අනුව මා එනිසා කැමතියි අද නව නිවහනක් පිළිසකර කරා කියන්නේ නව නිවහනක් බවට පත් කරගත්තා කියන එක. ඒ නිසා
ඔබ ඕනෙම කෙනෙකුගේ ගෘහයක් නිවහනක් බවට නිවෙන සැනසෙන සුවපත් වෙන තෘප්තිමත් වාසනාවන්ත භූමියක් බවට තැනක් බවට පත් කරගන්න උදව් වෙන කරුණු කීපයක් ඔබත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි. අර බාහිර කාරණා ඉතින් ඒක තම තමන්ගේ විශ්වාසය අනුව තීරණය කරගන්න. හැබැයි මම ඔබට සී කරනවා අපේ ජීවිත ගෙවල් ඇතුලේ වාසනාවන්ත වෙන්න ඕන නම් අපේ තියෙන අන්තගාමි අදහස් වලින් අපි නිදහස් වෙන්න ඕන. අන්තගාමි අදහස්. ආ පළවෙනිම එක. දාර්ශනිකව අපි ඉන්නේ අන්තවාදී බව. අපි ඉන්නේ දෘෂ්ටිවල ගිලිලා නම් අන්න එතනදි තමයි අපිට ගොඩක් වරදින්නේ. ඔය දෘෂ්ටි අතර ප්‍රධානයි අත්තුක්ඛංසන පරමම්බන කියන එක. ඒ හැතරම මාන්නය මත පදනම් වෙච්ච තත්ත්වයක්. කිව්වේ තමන්ව හුවා දක්වමින් අන්නයව හෙලා දකින ස්වභාවය. තමන්ව මතු කරමින් අන්නයව හකුලවන ස්වභාවය. එවැනි දැක්මක් එවැනි භාවිතාවක් එවැනි ආන්තික ගතියක් තමන් තුල තිබුණොත් මතක තියාගන්න ඒ වගේ තැනක සාර්ථකත්වය ලබා ගන්න බෑ. අන අපූර්ව අත්දැකීමක් තියෙනවා. ඔය මේ දායකත්ව ධර්ම දේශනා පවත්වන ටෙලිවිෂන් නාලිකා තියෙනවානේ. මම ඔය වගේ නාලිකාවක ලංකාවේදී දේශනාවක් පවත්වන්න ගියා. ඒ දේශනාව විවාහ වෙලා අවුරුදු 50ක 60ක් මේක වෙලා දැන් අවුරුදු 6ක් විතර වෙන නිසා මට හරියට මේගොල්ලොන්ගේ විවාහ සංවත්සරය මතක නැහැ. 50ක 60ක විවාහ ජීවිතය. ගොඩක් වයෝවෘතයි ඉඳපල. ඒ වෙනුවෙන් තමයි මේ ධර්ම දේශනාව පැවැත්තුනේ. ඉතින් මම දේශනාව කොම මේ නිමා කරලා ඒගොල්ලොත් එක්ක සුහදව විනාඩි කිහිපයක් කතා කර කර හිටියා. මං ඉතින් ඒ දෙදෙනාගෙන් ඇහුවා ඔබ දෙපළ ඉතින් දීර්ඝ කාලයක් එකට ජීවත් වෙලා තියෙන ඉතින් කොහොම සාමෙන් ඉන්න ලොකු දායකත්වයක් තියෙන නැති නේද? ගොඩක් ඔබ දෙපළ ඉතාම හොඳින් කටයුතු කරන්න ඇති නේද මේ ගෙදර මෙච්චර කාලයක් එකට සාමෙන් ඉන්න. ඒ තාත්තා හරි අපූර්ව මනුස්සෙක්. එයා මට කිව්වා ස්වාමීන් වහන්සේ ඉතින් සාමෙනම් තිබුණා. ඒ සාමේ පැවතුණු එකම හේතුව මම මෙයා කියන ඔක්කොටම හා කියපු හින්දා. මම මෙයා කියපු එකකට හරි හා කිව්වේ නැත්තම් අපේ ගෙදරත් මේ 60 අවුරුද්ද යුද්ධ තමයි. ඇත්තටම ඒ වගේ සාමය තියෙන තැනුත් තියෙනවා. ඒ සාමයේ ඇත්ත රහස තමයි කියුවේ. ඒ කියන්නේ එක්කෙනෙක් ඉන්නවා අත්ුක්කංශන පරමම්බනේ. මම දන්නවා මට තේරෙනවා මම තමයි හරි මම තමයි නිවැරදි මම කියන එක කෙරෙන්න ඕන එවැනි අන්තික ඉන්නවා. සමහර පිරිමි යාහෝ සමහර තැනක ගැහැණිය අර තාත්තගේ භූමිකාවට යනවා. මොකද්ද ඕන එකට හා කියාගෙන ඉන්නවා. මතක තියාගන්න එතන සාමි පෙනුනට බැලු බැල්මටත් අනිත් අයටත් එතන හරි සතුටින් ඉන්න හරි කිසි රණ්ඩුවක් නැති හොඳම පවුලක් ලෙස පෙනුනට ඔබ හිතනවද අර 60 අවුරුද්දකට පස්සේදී හෝ 50 අවුරුද්දකට පස්සේ අර තාත්තා කියපු ප්‍රකාශනය ඇතුලේ තියෙන්නේ සතුටමයි කියලා? ඔහු ගත කරපු ජීවිතය සම්බන්ධව ඒක කියන වෙලාවේ එයාගේ ඇස් දෙක මම දැක්ක නිසා මම දන්නවා
එයාගේ පීඩාව එළියට දැම්මා යා. ඒක එයා හිනාවෙන් එළියට දැම්මට ඒක ඒක ඇතුලේ හිනාවක් විතරක් නෙමෙයි තිබුණේ. ඒක ඇතුලේ තිබුණේ යම් කිසි ආකාරයකට එයා ගෙවපු අතෘප්තිකර ජීවිතය සම්බන්ධව ප්‍රකාශනයක්. ඒකයි මා ඔබට යෝජනා කරන්නේ. දෘෂ්ටිවල අන්තවල ගිලුණට පස්සේ ගොඩනැගිලි ඇතුලේ පංචස්කන්ධ එහෙම යන්න පුළුවන්. හැබැයි එවැනි දෘෂ්ටිගතිකයෝ ඉන්න තැන අන්තවාදීව හිතන අන්තගාමීව තීන්දු තීරණ ගන්න අන්තගාමීව කටයුතු කරන අය ඉන්න තැන්වල එක්කෝ එක්කෙනෙක් සම්පූර්ණයෙන්ම තමන්ගේ හැඟීම් තමන්ගේ සිතුවිලි තමන්ගේ අවශ්‍යතා තමන්ගේ අදහස් මරා ගන්නවා. එහෙම නැත්තම් ගැටිලා ගැටිලා එයාගේ අදහස් අර අන්තවාදී අනිකාගේ අදහස් එක්ක ගැටිලා ගැටිලා ඒ ගෙදර විනාශ වෙනවා. බොහොමයක් ඔය සාමය රැඳුණු තැන්වල වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් ඇත්තටම එක්කෙනෙකුගේ බලයට අනිකා කොන්දේසි විරහිතව යටත් වීම බොහොමයක් තැන්වල ඇත්ත. එකයි සැපවින්ම ඉස්ත්‍රියක් සහ පුරුෂයෙක් බිරිඳක් සහ සැමියෙක් ගැහැණියක් සහ මිනිහෙක් එකට ජීවත් වීම යනු අනිකාගේ ධන බලයට හෝ අනිකාගේ ඉඩකඩම් වල අයිතියට හෝ අනිකාගේ ධන උගත්කමට හෝ අනිකාගේ කටේ හයියට හෝ අනිකාගේ කායික බලයට හෝ යටත්වීඳීමද ඒකට බයේ තමන්ගේ අදහසක්වත් කියන්නේ නැතුව ජීවත් වෙන මිනිස්සෙක් බවට පත්වීමද ඒකට ගෘහ ජීවිතයක් ගත කරනවා කියන එකේ අර්ථය. ඊට එහා මධ්‍යස්ථ තන ගෘහස්තයින්ට හදා ගන්නට නොහැකිද? ඒ සඳහා යම් නැදකට එන්න ඇත්තටම ගෘහස්තයාට හැකියාවක් නැද්ද? මේවා ඔබ සිතිය යුතු කාරණා. අවුරුදු 40ක් ජීවත් වෙලා සාමි රැකුණේ යටත් වීමේ ප්‍රතිඵලයක් ලෙස කියලා දෙදෙනාගෙන් එක්කෙනෙකුගේ මුවින් එළියට එනව නම් ඒක ඛේද වාචකයක් නෙවෙයිද? ඔබ හිතා මම ඔබට යෝජනා කරන ඔබ ඒක හිතන්න කියලා. ඒක අපිට සතුටු වෙන්න පුළුවන්. සමහර විට තාත්තා කීවට ඒක මා එක්ක බොහෝ තාත්තලා සහ බොහෝ අම්මලා ඒක කියන්නෙම නැතුව මැරිලා යනවා. අපි ඉතින් ලස්සන අවමංගල්‍යයක් කරලා සතුටු පවුලක් සාමකාමී පවුලක් නකුල මාතා සහ නකුල පිතාසේ ආදර්ශ සම්පන්න පෞල් ජීවිතයක් ගත කරපු කෙනෙකුගේ අභාවය ලෙස අපි අනුශාසන පවත්වනවා. ඒත් මැරුණු මිනිහට නිකං හරි අපේ අනුශාසන සහ අපි පවත්වන ගුණගත නහන් ඉන්නව නම් අපිට මැරෙන්න ගහන්න හිතෙන්න පුළුවන්. මොකද හේතුව එයා ඉන්නකන් ගෙවපු ජීවිතයේ ඇත්ත කතාව දන්නේ එයා පමණයි. එයා පමණයි. ඒකාන්තව ජීවත් වුනේ වහලියක් ලෙසද? අන්තගාමී පිරිමියෙකුගේ ආඥාදායකත්වයට යටවෙච්ච වහලියක්ද? අන්තගාමී ගැහණියකගේ ආඥාදායක දරදඬු හැසිරීම වලට යටත් වෙච්ච වහලෙක් ලෙසද? එහෙම කෙනෙකු මරණකන් සාමේ පේනවා.
මරණකන් එළියට සහජීවනේ පේනවා මතක තියාගන්න ඔවුන් හැබැයි ඇත්තටම ඉඳලා තියෙන්නේ වෙන ලෝකයක එහෙනම් ඔබ ඔබ සමග ජීවත් වෙන අනිකාට එවැනි අමාරු කාලයක් දෙන්න බා එවැනි අමාරු කාල පරිච්ඡේදයක් ඔබ එක්ක ගෙවන තත්ත්වයට පත් කරන්න එපා එතකොට ගොඩනගිල්ලක් විතරයි ඔබ හදන්නේ ඔබගේ ගෙදර නිකන් එක එක නිවහනක් නෙමෙයි එක නිවහනක් නෙවෙයි කියන එක ඒක ඔබ හොඳට තේරුම් ගන්න ඕන එතන කෙනෙක් සනසිලා නැහැ එතන කෙනෙක් නිමිලා නැහැ එතන කෙනෙක් සුවපත් වෙලා නැහැ එතන විඳවීම තියෙනවා එතන අසහනය තියෙනවා එතන පීඩාව තියෙනවා ඒ හින්දා ගොඩනැගිල්ලක් නිවහනක් බවට පත් කරගන්න මම ඔබට යෝජනා කරන පළමු කාරණය තමයි ඔබ අන්තගාමීව දේවල් තීන්දු කරන දේවල් පිළිබඳව කල්පනා කරන දේවල් පිළිබඳව නිගමන කරන කෙනෙකු බවට පත් වෙන්න එපා කියන එක මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඇත කියන සහ නැත කියන අන්තෙන් අපි නිදහස් වෙනවා මම හරිමයි අනිකා වැරදිමයි කියන අන්තෙන් අපි නිදහස් වෙනවා අනිකා හරිමයි මම වැරදිමයි කියන අන්තෙත් නිදහස් වෙනවා ඒ වෙනුවට කෙනෙකු හරිනම් ඒ හරි වෙන්නේ හේතු ඇතුව ඒ හේතු තියෙනකන් හරි කෙනෙකු වැරදි නම් එයා වැරදි වෙන්නේ හේතු හේතු ටිකක් නිසා ඒ හේතු ඉවර වෙච්ච දාට එයා තවදුරටත් වැරදි නෑ ඇත්ත හෝ නැත කියලා හරියටම පෙත්ත ගහලා අන්තවලට වැටෙනු කෙනෙක් වෙන්න එපා මධ්‍යස්තව දේවල් දකින්න ගෘහ ජීවිත ගත කරද්දී මේ කෙලෙස් සහිත ලෝකෙ පැවිද්දෝ ගිහියෝ කවුරුත් යහපත් වීම සහ අයහපත් වීම ඒ ඒ වෙලාවල් වල හෝ ඒ ඒ කාල පරිච්ඡේද වල එයා මූණ දෙන එයා අත්දකින දේවල් සියල්ලේ සමස්ත ප්‍රතිඵලය ලෙස සිද්ධ වෙන දෙයක් කිසිම කෙනෙක් අහම්බයක් ලෙස හෝ එකම හේතුවක් ලෙස නරකම මිනිහෙක් වෙන්නේ නැහැ හොඳම මිනිහෙක් වෙන්නේ නැහැ කෙනෙකු යහපත් වීම හේතු සාධක ගණනාවක් මත වෙන්නේ කෙනෙකුගේ අයහපත් භාවිතාවක් තියෙනවා නම් ඒකත් හේතු සාධක ගණනාවක් ඇති ඔබ ඒ අයහපත්කම සමග ගියතුලේ ගැටෙනවා වෙනුවට එයා එහෙම වෙන හේතු ගැන අවධානයක් යොමු කරන්න කෙනෙකුගේ යහපත්කමට වසඟ වෙනවා වෙනුවට යහපත්කම අගය කරන්න යහපත්කම ගැන සතුටු වෙන්න හැබැයි බලන්න එයා එහෙම යහපත් වෙන්නේ මොන හේතු මතද මොනවද එයාගේ පිළිගැනීම මොනවද එයාගේ විශ්වාස එයා එහෙම යහපත් හැසිරෙන්නේ කොහොමද මොකද ඒව දැනගන්න එක එකක් ඔබේ තියෙන අයහපත් හැසිරීම වළක්ව ගන්න ඔබටත් උදව් කර ගන්න පුළුවන් අනිත් එක එයාගේ යහපත් හැසිරීම වල මේ පදනම හොයාගත්තම ඒ යහපත් හැසිරීම වල කාලය ගැනත් නිගමනයකට එන්න පුළුවන් ඒ කොච්චර කල් තියෙද නැද්ද කියලා ඔබටම තේරුම් ගන්න පුළුවන් එහින්දා මම ඔබට යෝජනා කරනවා අර මධ්‍යස්ත දර්ශනයක් කෙනෙකු හදාගත්තට පස්සේ තියෙන තාම ඉහළ ලාභය තමයි දේවල් ඉතාම යුක්තියුක්තව සාධාරණව බලන්න දේවල් කල්පනා කරන්න දේවල් තේරුම් ගන්න අපි පටන් ගන්නවා අන්නේ මධ්‍යස්ත බව අවශ්‍යයි අපේ ජීවිතවලට
ඒ මැදස්ත බව ගෘහස්ත එක්ුණත් පැවිද්දෙක්ුණත් ඇති කර ගන්න ඕන. තාම අන්තගාමීව හා හෝ බැකීම එකඟ වීම හෝ ප්‍රතික්ෂේප කිරීම කැමැති වීම අකමැති වීම අන්තගාමීව සිද්ධ වීම අතිශයින් භයානකයි. හේතු ඇතුව ඇත කියන්න පුළුවන්. හේතු ඇතුව නැත කියන්න පුළුවන්. මගේ පුත්‍රජානන් වහන්සේට චෝදනාවක් එල්ල වුණා. උන්වහන්සේගෙන් සමහර වෙලාවට ඉමින් මත්තට භවයක් තියේද කියලා උන්වහන්සේ දේශනා කරන්න නැත. ආයෙත් උන්වහන්සේගෙන් අහුවා නැවත භවයක් තිබේද? තිබේ. එතකොට ඒ ප්‍රශ්න අහන හේතුන භාග්‍යවතුන් වහන්සේට එක උත්තරයක් නැහැ. එක ප්‍රතිපත්තිය නැහැ. එක සැරේකට කියනවා තිබේ, ඊළඟ වෙලාවට කියනවා නැත. ඒගොල්ල බැන බැන යන ගොඩක් අය භාග්‍යවතුන් වහන්සේට. හැබැයි භාග්‍යවතුන් වහන්සේ යමක් ඇත කියලා කියනවා නම් උන්වහන්සේ පැහැදිලි කරනවා මම ඇත කියලා කියන්නේ හේතු තියෙනවා නම් ඇත. මම නැහැ කියලා කියන්නේ හේතු නැත්නම් නැහැ. මිනිස්සු කලබලෙට ඇත්ත කියන එකත් එක්ක එක්ක යාළු වෙනවා, නැත කියන එකත් එක්ක එක්ක යාළු වෙනවා. එක පැත්තක් එක්ක යාළු වෙනකොට අනිත් පැත්තත් එක්ක රණ්ඩු කරනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ නමක් ඇත කියන්නේ ඇයි කියලා දන්නෙත් නැහැ, නැත කියන්නේ ඇයි කියලා දන්නෙත් නැහැ. මොකද මිනිස්සු ඔය අන්තවලට වැටෙන්න හරි කලබලයි. මිනිස්සු ඉවසිල්ලක් නැහැ ඔය අන්තවලට පැනලා තීන්දුව ගන්නකන්, නිගමන ගන්නකන්. දරුවෙක් ගැහයි අක්ෂික කොබ්බැ කඩුව මැතිනියට, ජීවක කොබ්බැ කඩුව මැතිතුමාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දරුවොත් බොහොම තැනුගත් වැඩිහිටි දරුවෝ. ඒ රටේ අධ්‍යාපනය ලැබලා ඉතාම හොඳ බුද්ධිමත් දරුවෝ විදියට ජීවිතේ බොහොම සාර්ථකව ගත කරන දරුවෝ. දැන් ඒ දරුවෝ ගේ ගාව හොඳ ගති තියෙනවා නා. හේතු ඇතුව තමයි හොඳ ගති තියෙන්නේ. අයහපත් ගති තියෙනවා නා. ඒවටත් හේතු තියෙනවා. අහේතුකව අප්‍රත්‍යව කිසිම දරුවෙක් හොඳ වෙන්නෙත් නෑ, නරක වෙන්නෙත් නෑ. හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුච්චති. හේතු නිසා තමයි හටගන්නේ දේවල්. ඒ හේතු නැති වෙනකොට ඒ දේවල් තව දුරටත් නැහැ. හොඳට තේරුම් ගන්න ඕනේ. හින්ද අන්තගාමීව නරකයි කියන ලේබලේ කාටවත් අලවන්න යන්නත් එපා. අන්තගාමීව හොඳයි කියන ලේබලේ අලවන්නත් එපා. අන්ත තමයි වරදින්නේ අපිට. අන්තවලට වැටිච්ච මිනිහා ඉන්නේ අඳුරක, කළුවරක. එයා දකින්න එක පැත්තයි. එනිසා නිවහනකට වාසනාව එන්ටනම් සෞභාග්‍යෙන්ටනම් නිවහනක සාමය සතුට රැඳෙන්නනම් මධ්‍යස්ත බව මජ්ජිමා දස්සන මධ්‍යස්තව දැකීම හේතුඵල ධර්මයට අනුව දැකීම ඒ නිවසේ ජීවත් වෙන අය, ඒ අයගේ හැසිරීම්, ඒ අයගේ භාවිතාවන්, චර්යාවන් මේ හැම දෙයක් දිහාම බොහොම මධ්‍යස්ත බුද්ධිමත් බලන්ට අපේ ඉවසීමක් හදා ගන්නවා. ඒකට ඕන ඉවසීමකුත් ඥානයත් එක්ක. මොකද ඉවසිල්ලක් නැති උනන්නේ අපේ අන්තගාමි වෙලා නිගමනය දෙන්නේ. ඉවසීමෙන් දේවල් බලන්න ඕන. නුවණින් ඉවසීමෙන්. නුවණ ඉවසීම එකට තියෙන මතක තියාගන්න. ඉවසීම යනු ප්‍රඥාවේ ප්‍රකාශනය. ඉවසිලිවන්තකම කියන්නේ කෙනෙකුගේ තියෙන ඥානවන්තකම. කලබලකාරීකම කියන්නේ අඥාන කමේම ලක්ෂණය. අනුවණ කමේම ප්‍රකාශනය. කලබල. ඉන්න බැරි කම. නොඉවසිල්ල. ඥානවන්තයෝ, ප්‍රඥාවන්තයෝ, බුද්ධිමතුන් මුකුරා ගියපු අය ලොන්ට කලබලයක් නැහැ.
ඒගොල්ලන්ට කලබලයක් නැහැ. ඒ සංයමයත් ඥානයත් එකට ගැට ගැහිච්චා. සංයමය ඥානවන්තකම නැතුව આવොත් ඒක කෛරාටිකකම මතක තියාගන්න. ඥානවන්තකමක් නැතුව ගොඩ නැගිච්ච සංයමයක් නම් ඒක රංගනයක්. හැබැයි අවබෝධයේම ප්‍රතිඵලයක් ලෙස කවුරු හරි ගාව ප්‍රකාශනයේ හැසිරීමේ ගමන බිමනේ යම් සංයමයක් තියෙනවා නම් ඒක යාගේ අවබෝධය. ඒක අවබෝධය. යාගේ ප්‍රඥාවයි ප්‍රකට වෙන්නේ. ඒ සංවරකමෙන් පේන්නේ ප්‍රඥාව. යා කොච්චර තේරුම් අරන් දෙන්නේ කියලා. එහෙනම් අපි පින්නතුල්ලා තමන්ගේ නිවහන භාග්‍යවන්ත තැනක් කරගන්න නම් අන්නේ ඉවසිලි වන්ත ඥානය ඥානවන්ත ඉවසිලි ඉවසිල්ල සංයමය ඇතුවයි අන් අය සම්බන්ධව කටයුතු කරන්න අන්තවාදී වෙලා බෑ අගතිගාමී වෙලා කවදාවත් සැබෑ සාර්ථකත්වයක් ලබන්න බෑ සැබෑ දියුණුවක් ලබන්න බෑ අගති කඩා කප්පල් වෙනවා ඊළඟට වැදගත්ම දෙයක් තමයි නිවසක ගත කරන ඔබට ඒ නිවස භාග්‍යවන්ත තැන බවට පත් කර ගන්න නම් එකිනෙකාට ගරු කිරීම සහ අගය කිරීම කියන එක අනිවාර්යම තියෙනවා මට නිතර හිතෙන දෙයක් තමයි अगय किरीमकट लक्नोविन जातियक उपत्ति लभीमने किसिम मनुष्येकुगे वटिनकमक අඳුනගන්නේ නැති මිනිස්සු මම ජීවත් වෙන අපේ සමාජයේ මිනිස්සු අතර මම වැඩිපුර දකින්නේ වටිනකම අඳුනගන්නේ වටිනකම අඳුනගන්නේ නැති හින්දා ඒ මිනිස්සු අනිකාගේ ක්‍රියාවන් අනිකා කරන තේ අගය කරන්නේ කවදාවත් අගය කරන්නේ තේක සමස්ත සමාජයේ ඉඳලා ගේ ඇතුළටම කඩාපත් වෙලා තියෙනවා කතරින් අනිකාගේ වටින කමඳුන ගන්නෑ ඒ හින්දාම අනිකා වගේ කරන්නේ ඒක හරි ඛේදවාචකයක් ඒක හරි අභාග්‍ය සම්පන්න දෙයක් එක මම කියන්නේ එක ලංකා සමාජයම වෙලාගෙන තියෙන ඉතාම අවාසනාවන්ත දෙයක් ඒක. කිසි කෙනෙකුගේ වටිනකම අතුරගන්නේ. ගිහියාගේ පැවිද්දගේ සමාජයේ ඉන්න මිනිස්සුකගේ පාසලේ ඉන්න අයගේ කඩපිලේ ඉන්න ගොවියාගේ කම්කරුවාගේ මේ يعني මිනිස්සු අනිකාගේ වටිනාකම අඳුනා නොගැනීම නිසාම ඒ ඒ පුද්ගලයන්ට ලැබිය යුතු ගෞරවය කියන එක අගය කියන එක ලැබෙන්නේ නැහැ ඒ වෙනුවට ලැබෙන අවම ඒ වෙනුවට ලැබෙන පහක් කිරීම ඒ වෙනුවට ලැබෙන කොන්කිරීම ඒ වෙනුවට ලැබෙන නොසලකා හැරීම චූටි දෙයක් වෙච්ච ගමන් කල සියලු හොඳ ඉවර කරලා කුඩුපට්ටම් කරන්න පටන් ගැනීම තමයි ඇත්තටම අපේ සමාජයේ යථාර්ථය හින්ද එන්නෙන්න මිනිස්සු නිත්‍රාශීලි වෙමින් ඉන්න කවුරුවත් වෙනුවෙන් කිසිම දෙයක් කරන්න මිනිස්සු බහුතරයකට හිතෙන්නේ නැතිව යමින් තියෙනවා.
ඇයි අපි මේවා කරන්නේ කියන ප්‍රශ්නෙමින් තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? මිනිස්සු එන්න එන්න දැඩි ආත්මార్థකාමීත්වයට යමින් තියෙනවා. එතෙන්ට යන්නේ අහම්බයක් ලෙස නෙමෙයි. මං කියන්නේ ඒකයි. අද සමාජයේ බහුතරයක් දෙන තමන් ගැන විතරක් හිතන මට්ටමට ඇවිල්ලා නම් ඒකත් හේතු යුක්තිය ඇතුව වෙලා තියෙන කියන එකයි මම ඔබට කියන්නේ. අකය කිරීමක් ලැබෙන්නේ නැති රටක අනිකාගේ වටිනාකමක් අඳුනාගත්තේ නැති මිනිස්සු ඉන්න රටක මිනිස්සු ආත්මార్థකාමී වෙන එකක් නැද්ද? තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න තැනටපත් වෙන එකක් නැද්ද? තමන් ගැන විතරක් මිනිස්සු හිතන தත්වෙට බහුතරයක් දෙනා වැටෙන එකක් නැද්ද? එහෙම නොවේ කියලා අපි කොහොමද හිතන්නේ? ඇයි කිසිම හොඳක් දක්ින්නේ නැති? කිසිම අගය කිරීමකට ලක් වෙන්නේ නැති? කිසිම ප්‍රශංසාවක් ලැබෙන්නේ නැති? තනක මිනිස්සු මානසිකව අනිකා වෙනුවෙන් කැප වෙන්න කොහොමද යම් ආකාරයකට උත්තේජනයක් අභිප්‍රේරණයක් ඇති කරගන්නේ? ඇත්තටම පිළිගන්න එකක් තමයි. කියන්නේ අපේ සමාජයේ තියෙන එක්තරා සාපයක් එක කසක අගය කරන්නේ තියෙන එක කෙවල් වල දැඩිව තියෙන නිසා ගෙවල් වල විනාශයට, ගෙවල් වල අසාර්ථකත්වයට, ගෙවල් වල තියෙන අතෘප්තියට, ගෙවල් වල ඇත්තටම ජීවිතයක් නැතිවීමට ප්‍රධාන හේතුවක් එක ප්‍රධාන හේතුවක්. පන්සල්, පල්ලි, කෝවිල්, දේවාල දාන ගිහිල්ලා කොච්චර දෙයියන්ගෙන් සැනසෙල්ල ඉල්ලුවත් ලැබෙන්නේ නැහැ මිනිස්සුන්ට. ලැබෙන්නේ නැත්තේ ඇයි? තමන්ගේ ගෙදර ජීවත් වෙන අනිකාව ගැන අගයක් නැති. අනිකා තමන්ගේ ජීවිතයේ ඉඳීම ගැන වටිනකමක් දැනෙන්නේ නැති. සතුටක් දැනෙන්නේ නැති. අය බලු දෙවියන්ගේ මොනව ඉල්ල ගන්නද? දෙවියන්ගේ මොනව ඉල්ල ගන්නද ඒගොල්ලෝ? දෙවියෝ ඒගොල්ලන්ට මොනව දෙන්නද? එනිසා මා ඔබට යෝජනා කරනවා, ඔබේ නිවහන වාසනාවන්ත තැනක් කරගන්න. හැමෝගේම නිවහන ඔබේ ගෙදර ඉන්න අයගේ වටිනකම අඳුරගන්න. දැන් බලන්න, ඔයත්තන්ට දරුවෝ ඉපදිච්ච එක, ඒ දරුවන්ගේ වටිනකම, ඒ දරුවගින්ද නෙවෙයිද ඔබ අම්මෙක් උනේ, ඔබ තාත්තා කෙනෙක් උනේ? ඔබට ඔබට වටිනකමක් ලැබුණ නැත්ද ඒ දරුවෝ ඉපදීම නිසා? ඔබේ ජීවිතයට අර්ථයක් ලැබුණේ නැත්ද? මේ විදිහට අපිට පුළුවන් එකින් එකාගේ වටිනාකම් අපිට ඇගීමක් තියාගන්න, ඒ අඳුනාගෙන ඇගීමක් තියාගන්න. එතකොට අපි යාට ගරු කරනවා. අපි යමෙකුට ගරු කරන්නේ එයාගේ වටිනකම තේරෙනකොට, එයා අපිට දීපු ජීවිතේ වටිනකම තේරෙනකොට. අම්මා තාත්තට ගරු කරන්නේ අම්මා තාත්ත අපිට ජීවිතේ දීපු වටිනකම ගැන අපිට ඇගීමක් තියෙනකොට. එතකොටනේ අපි අම්මා තාත්තට ආදරේ. දැන් මට ජීවක මැතිතුමාගේ ආදරණීය පියාණන්ට පින් දෙන්න කියලා ලියලා තිබුණා නේ. ඒයි මේ වගේ වෙලාවක හරි ආදරණීය පියාණන්ගේ නම සිහි කරන්නේ නේ. අභිවංශ කොබ්බෑකඩුව ආදරණීය පියාණන්ගේ, ඒ වගේම HB වන්නිනායක ආදරණීය පියාණන්, අක්ෂිකානෝනගේ පියාණන්, ඒ ගුණ සිහි කරන්නේ ඇයි? ඒ ඇතුළේ තියෙන ඇගීම. තමන්ට දීපු ජීවිතේ, තමන්ට දීපු සතුට, තමන්ට දීපු සැනසීම, තමන්ගේ ජීවිතේ අර්ථවත් කරපු හැටි, තමන්ගේ ජීවිතයට ආලෝකය ගෙන අපු හැටි දාත්තල දෙන්න. අනේ මතක් වෙනවා. ඒ ඇගීම හිතේ තියෙනකොට මරුණත් කරු කරනවා. මරුණත් කරු කරනවා. අද බහුතරයකට වෙලා තියෙන්නේ ඇගීමක් නැහැ. වටිනාකම තුනගෙන නැහැ. දිරිඳගේ
සැමියාගේ දරුවාගේ අම්මාගේ තාත්තාගේ හාමුදුරුවන්ගේ ෆාදර්ගේ මෞලවිතුමාගේ කාගේ හරි අනිකා තමන්ගේ ජීවිතයට දෙන දායකත්වය ගැන මං කියන්නේ කුඹුරේ කුඹුර කොටන වීවපුරණ ගොවියාගේ මුට්ටකර ගහන ඒ කම්කරුවාගේ කාර්යාලේ වැඩ කරන කෙනාගේ වෛද්‍යවරයාගේ මේ හැම කෙනාගේම ඒ ඒගොල්ල අපිට දෙන ජීවිතය අපේ ජීවිතයට දෙන දායකත්වය ගැන අපිට ඇගයීමක් තියෙනවා ඒ ඇගයීම අපි ගාව තියෙනකොට තමයි ගෞරවය කියන එක නිර්මාණය වෙන්නේ ගරුත්වය කියන එක නිකන් නිර්මාණය වෙන්නේ ගරුත්ව නිර්මාණය වෙන්නේ ඇගයීම එක්ක තමන්ට තියෙන්න ඕන අගයක් ගෙදරකට කිරි උතුරන්න ගෙදරකට වාසනාව වෙන්න ගෙදරකට ශ්‍රියාකාන්තාව වෙන්න ඇත්තටම මේ ගෙදර එකිනෙකා අනිකාගේ වටිනාකම දුන ගන්නවා මමමයි මමමයි මම විතරමයි මම ඇර වෙන කිසිවෙකු නැත කියලා හිතන තැන්වලට හැමදාම තියෙන අසතුට අසහනය ඒකයි ඇගීම ඕන කියලා කිව්වේ අනිකාව සමහර මෙහෙම කියන මම ගැන දෙයක් මගේ හිතේ තියෙනවා ස්වාමීන් ඉතින් ඔක කොච්චර හරි කියන්නේ නැහැ කොච්චර හරි නෙමෙයි සමහරු ඉඳලා හිටලවත් කියන්නේ ඉඳලා හිටලවත් පෙන්නන්නේ සමහරට මරණ කම්ම එහෙම වටන කමක් Taman ගැන තිබුණා කියලා සමහරු දන්නේ නැහැ ඔබට යෝජනා කරනවානේ මම ඔබට යෝජනා කරනවා ඔබ කල්පනා කරන්න ඔබ ඔබ ආදරය කරන අයවලුන්ව ජීවිතේ එක දවසක්වත් ඇගීමකට ලක් කරන්නේ නැතිව ඔවුන්ට එය දැනෙන්න සලස්සන්නේ නැතුව ඔබ ඉන්නවා ඔබ හිතනවා ටිකක් කල්ගත වෙලා මම එයා ගැන මගේ හිතේ තියෙන වටිනකම මම කියනවා මගේ හිතේ තියෙන හැඟීම් කියනවා ඔබ දන්නවද ඔබගේ හෝ එයාගේ අන්තිම දවස අද දෙහෙටද කියලා ඔබ කොහොමද එහෙම ගණන් හදන්නේ රහත හදලා දීපු තේක කෙන ප්‍රශංසා කරන තව මාසයක් බලන් ඉන්න තේක රහයි කියලා කියන්න තව තේ 20ක් බිව්වට පස්සේ කියන්න නම් ඔබ හිතන්නේ මම ඔබෙන් අහනවා තව තේ 20ක් එයා හදනකන් ඔබ ඉදීද ඔබට තව තේ 20ක් හදලා දෙන්න එයා ඉදීද කවුද සහතික දෙන්නේ කවුද අප වෙන්නේ එහෙමද කතරකට ආශිර්වාද ලැබෙන්නේ අපේ දැක්මතුලේ අපේ භාවිතාවතුලේ ඒක තමයි ලොකු ආශිර්වාදේ පෙරිත් කියන්ට බුදුන් වඳින්නේ ඒවා අපේ ආගම ඒවා අපේ විශ්වාස හැබැයි සැබෑ ආශිර්වාදය අපේ භාවිතාව අපේ දැක්ම අපේ අපි වැඩ කරන විදිය අපේ වචනය අපි පාවිච්චි කරන විදිය අපේ කායික හැසිරීම අපි පවත්වන විදිය ඒව මතයි තීරණය වෙන්නේ කියන එක මතක තියාගන්න